Siluat katakan nih pote tiba dekin nang atau Arabitte tiba dekin nang Arab pinturen nang wartamane siluat siluat itu tadi itu nih hadiah kau ini sepeda bayi nekatia payah dolha kaspen nih, hah? Well tuh nak kalah toilet kian wanita ramah bumi apa terbaik nekatia? Kalau jiwa kita bilang manusia biasa ganda pulu. Oh, dan rawan raja tuh makian nih tani kira dengan atme. ආත්මේ කාටවත් පේන්නේ නැති කවුරුත් දැකලා නැති කවුරුත් අඳුරන්නේ නැති කොට්ටාසයක් අල්ලගෙන මිනිස්සු බය කරන එකද කරන්නේ. ඒතකොට පස්වර්ති මාරය ගහන ගේම් මොකද්ද? වැරදි ආගම් නිර්මාණය කරනවා. ඉතින් අද ඒකනේ වෙලා තියෙන්නේ. බුදුන් වැඳලා භාවනා කරන්න කියන්නේ ඒක. බුදුන් වැඳලා භාවනා කරාම තමයි මේ වැරදි තලවලට යන්නේක වළක්වන්නේ. ක්‍රමයක් හදාලා තිනවා භාවනා කරන්නත් එපයි කියලාලු බුදුහාමුදුරුවෝ කියලා තින්නේ. ඉහයෝ ඉතින් මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඔක තමයි ඉතින් තත්ත්වය. ඇඟට එන බොඩි එකක් මම දන්න කීප දෙනෙක් ඉන්නවා කොළඹ. ප්‍රසිද්ධ කට්ටිය. සිල්වා මේ ෆිල්ම් එකක් බලලා ෆිල්ම් එක කතාවක්ද කියන්නේ? ඉතින් ඔය ෆිල්ම් එක එන්න කලින් බුදුදහමේ ඕවා කියලා තියෙනවනේ. පිටසක්වල ජීවියෙක් ඒලියන්ස් කෙනෙක් සිල්වා හෙන් දැකලා තියනවද? සිල්වාට හම්බෙලා තියනවද? සිල්වා කොහොමද මෙච්චර ඒලියන්ස්ලා ගැන කතා කරන්නේ? හදවතින් පිරිසිදු ලේ ගමන් කරන්නේ. සිත සංසුන් වෙනවා. කොච්චර දේවල් වෙනවද? මුන්ට ඒක කරගන්න බැරුව අපහාස කරනවා පිටසක්වල ජීවීන් කොච්චර ඉන්නවද මේ සක්වල කෝටියක් ඇතුලේ. ඔබතුමා කොහොමද පිටසක්වල ජීවීන් ගැන කතා කරන්නේ? ඔබතුමා ගාව තියෙන සාක්ෂි මොනවාද පිටසක්? දකුණු ඉන්දියාවෙන් ආපු ආක්‍රමණ වලින් ත්‍රිපිටකයේ ගිනි තියලා වැරදි කරුණු එකතු කරලා තිබ්බ හොඳ කරුණු මකලා කොච්චර ඉතිහාසයක් වෙනස් කරලා දිනවද? අයිබෝන් දනුෂ්ෂෝක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ජයසිල්වත් එක කතා බහ කරන්න යන්නේ. අර වෙනදා කියනා වගේ සිල්වගේ වචන වලින්ම කිව්වොත් එහෙම අතලොස්සකටයි මේ කියන දේ තේරෙන්නේ කියලා. මම නෙවෙයි සිල්වම තමයි කියන්නේ. ඉතින් ඔන්න ඒ අතලොස්ස අපිට ඉල්ලීම් කරනවා. ඇයි සිල්වගේ වැඩසටහනක් නැත්තේ මේ කරුණු කාරණා අරන් එන්න කියලා. ඒ අතලොස්ස වෙනුවෙන් ඔන්න අදත් අපි මේ වැඩසටහන අරන් එනවා කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. සිල්ව දැන් මේ හරි ප්‍රසිද්ධ කතා බහක් තියෙනවා. මාතෘකාවක් තියෙනවා. මේ ඒලියන්ස්ලා ගැන මම හිතන්නේ සිල්ව කලින් ඉඳන් කතා කරා. ඔව්. මොකද්ද මේ කතාව ඇත්තටම ඒලියන්ස්ලා කියලා පිරිසක් ඉන්නවද නැත්නම් මේ ඒලියන්ස්ලා කිකිය කාටවත් පේන්නේ නැති කවුරුත් දැකලා නැති කවුරුත් අඳුරන්නේ නැති කොට්ටාසයක් අල්ලගෙන මිනිස්සු බය කරන එකද කරන්නේ? මේ සමාජය දැන් මෙහෙමයි. පිටසක්වල ජීවීන් ගැන මතයක් ඔලුවට වැටෙන්නේ නැහැ. මොකද ඒ පෘථිවිය බෝලයක් නේ. මිනිස්සු කල්පනා කරනවා දැන් පිටසක්වල ජීවීන් හොයාගන්න එක ආයතනයක් තියෙනවා ලෝකේ. නාසයි. නාසයකදී ළඟදී ඔය අඟහරු ලෝකෙට ගියා. තමනේ ඕන නමුත් හොයාගත්තේ නැහැ. එහෙම මතයක නෙන්නේ. ඉතින් කොහොමද තවත් ජීවියෙක් ගැන කල්පනා කරන්න මිනිහෙක් ඔළුවේ? ඒක මාර ප්‍රශ්නයක් නේ. මිනිස්සු හොයන්නේත් නැහනේ. ඉතින් අපි මොනවා හරි කිව්වොත් පිස්සු කියලා හිතන්නේ. පිස්සු. ඇයි? ඒගොල්ලෝ මතේ human perception, human behavior pattern එක. ඒගොල්ලෝ හොඳට දන්නවා. හතේ ප්‍රවෘත්ති දාලා විනාඩි 15ක් යනකොට විදේශ ප්‍රවෘත්ති NASA එකෙන් අර ලෝකෙට යන හදනවා. යනවා තාම හොයාගන්න බෑ. ඉතින් මිනිස්සු හිතන්නේ ආ නැහැ තාම වතුර ටිකයි හොයාගෙන තින්නේ. ඉතින් විශ්වය ගැන හරියට දන්නේ නැහැ. විශ්වය කොහොමද නිර්මාණය වෙලා තින්නේ කියලා දන්නේ නැහැ. ඉතින් කවුද තේරුම් ගන්නේ ඉතින් ඕක? ඕක ඉතින් පෙර ආත්මෙන් එන දැනුමක් ඒක. නැතුව මමත් ඉස්කෝලේ ගියේ මේ ලංකාවේ ඉස්කෝලේනේ ඕවා උගන්වනවද මට? ඒවා පෙර ආත්මෙන් එන්නේ. පෙරාත්ම ශක්තියින් අපි අවදි කරගන්න ඕන. මොනවා කරන්නද? පිටසක්වල ජීවීන් කොච්චර ඉන්නවද මේ සක්වල කෝටියක් ඇතුලේ? ඔබතුමා කොහොමද පිටසක්වල ජීවීන් ගැන කතා කරන්නේ? ඔබතුමා ගාව තියෙන සාක්ෂි මොනවාද පිටසක්වල ජීවීන් ගැන කතා කරන්නේ? ඔව්. සාක්ෂි වර්ග තියෙනවා. සාක්ෂි දැන් සමහර එක අහන්න පුළුවන්. සිල්වා සක් පිටසක්වල ජීවියෙක් ඒලියන්ස් කෙනෙක් සිල්වා හෙන් දැකලා තියෙනවද? සිල්වාට හම්බෙලා තියෙනවද? සිල්වා කොහොමද මෙච්චර ඒලියන්ස්ලා ගැන කතා කරන්නේ? කොහොමද ඔකට මාතෘකාවක් ගන්නේ? දැන් හෙන ශිෂ්ටාචාර හෙන තොගයක මේ බිත්තිවල චිත්‍ර තියෙනවා. පොත්වල ඉතිහාසගත පොත්වල උන්ගේ මූණු වල තියෙනවා. ඒක කොහෙන්ද ආවේ එතකොට? දැන් ඒක බෑ සිල්වත් කතා කරන්නේ පොතේ තිබ්බ දෙයකින් නම් අතන අර බිත්තියේ තිබ්බ දෙයකින් නම් අර පින්තූරෙන් නම් වැඩක් නැහැ. සිල්වා ඊට වැඩිය එතනින් එහා දෙයක් ඕනේ මිනිස්සුන්ට. නෑ මේමයි මේ ළඟදී පොත් නෙමෙයි මම කතා කරන්නේ. මේ දැන් වර්තමාන ඉතිහාසය කියලා තව කොටසක් තියෙනවා. නිකන් 1850න් පස්සේ 1920න් පස්සේ දැනුම කියලා. ඒ කියන්නේ අපි කියන්නේ වර්තමාන ඉතිහාසය. ඒක ඔක්කොම බොරු. මම කතා කරන්නේ අවුරුදු 1000 ගණන් වල තියෙන බිත්ති සිතුවම්. පොත් බයිබල් එකෙත් තියෙනවා. බයිබල් එකේ තියෙනනේ පිටසක්වල ජීවීන් උරගයෝ ගැන කියලා තියෙනවා, ඊටීලා ගැන කියලා තියෙනවා, වසවර්ති මාරයා ගැන කතා කරලා තියෙනවා. කොච්චර තියෙනවද බයිබල් එකේ? ඒ පොත් ඔක්කොම අයින් කළානේ. කොච්චර එඩිට් කරලාද? කොච්චර පොතේ පොත් වර්ග තිබ්බා බයිබල් එකේ? ඒ කියන්නේ ඉතිහාසය තුල පිටසක්වල ජීවීන් මිනිස්යන් සමග ළඟ සම්බන්ධතා පවත්වලා තියෙනවා. ළඟ සම්බන්ධතා නෙමෙයි, සංවාසය පවා තිබිලා තියෙනවා. පිටසක්වල ජීවීන්ගේ තනිකර මාබල් වලින් හදපු බිති සිතුවම් මේ පිළිම ඒවා කවුද නිර්මාණය? නිකම් මිනිහෙක්ට හිතුණාට පළියේ තමාගේ කාලේ නාස්ති කළා ඕවා හදනොයි. ද වර්තමානයේ තුල පිටසක්වල ජීවීන් අපිට ඇත්තටම එක්තරා විදිහක භයානක දෙයක්ද එහෙම නැත්නම් මේවා භාවනා කරොත් ජීවීන්ගෙන් තර්ජනයක් තියෙනවද අපිට? භාවනා කරොත් S2කින් දකින්න පුළුවන්. එච්චරයි. මේ අපට බයින කට්ටිය පැය 12ක් ඇස් පේන්නේ නැහැ. වේල් 3ක් කාලා ටොයිලට් යනවා නිතරම. මුන් මේ අපට බනින කට්ටිය එච්චරයි මට කියන්න තියෙන්නේ. පැය 12ක් ඇස් පේන්නේ නැහනේ. කරුවලේ ඇස් පේනවද? රෑ 7න් පස්සේ උදේ 6 වෙනකන් ඇස් පේන්නේ නැහැ. මුන් අපිට බයින කට්ටිය. ඉතින් උන් ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ පිටසක්වල ජීවීන්ගෙන් තර්ජනයක් නැද්ද ලංකාවට හෝ ලෝකෙට? පිටසක්වල ජීවීන් කවුද පාලනය කරන්නේ? අකුරු තුනේ කෙනානේ වසවර්ති මාරයා. සියලුම පිටසක්වල ජීවීන්. නැතුව ඇති. එයාගේ යටතේ තමයි මේ ජීවීන් ඔක්කොම ඉන්නේ. ඒ කියන්නේ හොඳයි කියලා ඇත්තම නැද්ද පිටසක්වල ජීවීන්? හොඳ කට්ටිය කියන්නේ ඉතින් ලයිට් වර්කර්ස්ලා කියලා කියන අපේ කට්ටිය. දෙවිවරු කියලා කියන්නේ ඒගොල්ලෝ. දෙවිවරුන්ගෙත් හොඳ නැති පැත්ත තමයි අකුරු තුනේ කෙනාගේ සේනාවට යොමුලා තියෙන්නේ. දැන් වර්තමානයේ තුල ලංකාවේ වැඩි වැඩියෙන් පිටසක්වල යානා නැත්තම් එක එක එළි දකින්නේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒ වහ දානවනේ අහසින්. ඒ යානා තමයි ඒ දකින්නේ. අනිත් ඒවා ඔක්කොම මේ ඉන්න උරගයෝගේ පාලනය යටතේ තියෙන යානා. හමුදා නිලධාරීන්, උසස් හමුදා නිලධාරීන්, දේශපාලඥයෝ ඔක්කොම ඒ පිටසක්වල ජීවීන් තමයි. කියන්නේ පිටසක්වල ජීවියෙක්ට අවිලා මනුෂ්‍ය වේශයක් ගන්න පුළුවන්. ඔව්. ඒ වේශය ගන්න කොහමද? දැන් හියුමන් බොඩි එක කොහොම තියෙනවනේ? ජාන DNA. DNA උරගයක්ගේ 150ක් තිබ්බොත් එයාට පුළුවන් ඇඟට අවිලා වැහෙන්න. දෙවියොත් එහෙමයි. මේ රාදුෂමාන නැත්තම් භූතයෙක් ඇඟට එනවා වගේ වැඩක්ද කියන්නේ? ඔව්. දැන් රාවණ රජතුමා කියන්නේ තනිකර දැන් ආත්මේ තුනකට කැඩෙනවා රාවණ රජතුමාගේ. කතරගම දෙවියන්ගේ ඊශ්වර අප්පච්චිගේ භද්‍රකාලි මෑණියෝ හෙළකුල මාතාවගේ. එතකොට ඒ රාවණ රජතුමාගේ ඇඟේ 133ක් හෙළකුල මාතාවගේ ඥාන තියෙනවා. 133ක් මේ ඊශ්වර දෙවියන්ගේ ඥාන තියෙනවා. 133ක් කතරගම දෙවියන්ගේ ඥාන තියෙනවා. එතකොට ඒ තුන් දෙනාටම පුළුවන් රාවණ රජතුමාගේ ඇඟට එන්න. එතකොට අකුරු තුනේ එක්කෙනත් එක්ක යුද්ධ කරද්දී තනිකර ඊශ්වර අප්පච්චි ඇඟේ හිටියේ. රාවණ රජතුමාගේ ඇඟේ හිටියේ. ඔන්න හොමයි යුද්ධය යන්නේ. ඒතර දේවාත්මයකගේ පින් ඉවර වෙනකොට මේ ලංකාවේ ආයි ඉපදෙන්න ඕන. එතනට ආය යන්න පින් කරගන්න එපායි. දැන් පින් ඉවර වෙනකොට ඒගොල්ලන්ගේ ඇඳුම් කිලිටි වෙනවා. ඒක තමයි සිග්නල් එක දැන් මනුෂ්‍ය ලෝකෙට ආය යන්න ඕනේ කියලා. ඒතර වසවර්ති මාරය ගහන ගේම් මොකද්ද? වැරදි ආගම් නිර්මාණය කරනවා. ඉතින් අද ඒකනේ වෙලා තියෙන්නේ. දැන් අර දේවාත්මය අර පැත්තේ ඉපදුනොත් ඉවරයි. පින් කරගන්න පුළුවන්ද? පින් කරගන්න පුළුවන්ද? බෑ. කොළඹ ඉපදුනොත් මොකද වෙන්නේ? දැන් මල් පූජා කරන්න එපාලු ඉතින්. මලක් පූජා කරන්නේ නැහැ, සිල් ගන්න නැහැ, හඳුන් ගුරක් පත්තු කරන්නේ නැහැ. ඉතින් දේවාත්මයක් එනවද පිළිසිඳ ගන්නවද? එතකොට කවුද පිළිසිඳ ගන්නේ මව් කුසවල්? යක්කු. යක්කු පොල්ගස් තනන් උස බලවත් යක්කු තමයි මිනිස් විඥානේ කොටසක් හැටියට ඩිම්බයක් හැටියට මිනිස් කුසට එන්නේ. ඔන්න ඔකට යථාර්ථය. මෙහෙම දේවල් වෙන්න පුළුවන්. දැන් මේ AI තාක්ෂණයයි ඒලියන්ස් අතරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඔව් ඉතින් මේ මාර බලපෑමක් තමයි ඒකත්. AI තාක්ෂණය කියන්නේ. දැන් ගේම් වර්ගයක් නිර්මාණය කරලා තිනවා. වීඩියෝ ගේම් එක ඇතුලේ තියෙන්නේ තනිකර මේ හියුමන් රියැලිටි එකක්. ඒ රියැලිටි එකේ දැන් මේ පැය ගාණක් කොල්ලා දැන් ගේම් ගහනවනේ. මිනිහා මැරුණට පස්සේ එතන ඉපදෙන්නේ. මේ ඇබ්බැහි වීම උපාදානීය වෙලා වෙනම රියැලිටි එකක් හදනවා මේ AI තාක්ෂණය හරහා. ඒ වගේ ලොකු භයානක ට්‍රැප් තියෙනවා මේ උගුල්. උගුල් අටවනවා අර ආත්මේ උඩට යන එක වළක්වලා පල්ලෙහාට යන්න. හරි දැන් මායාවේ කොටසක් නම් මේ කියන විදිහට ඒලියන්ස්ලා. මේ ඒලියන්ස්ලාගෙන් තියෙන තර්ජන මොනවාද? මිනිස්සු මොන තැන්වලින්ද මෙයාලගෙන් පරිස්සම් විය යුත්තේ? ඉතින් ඕක බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳලා පටන් ගත්තා. මේ මාර සේනාවනේ ඒ ඔය කියන ඒලියන්ස්ලාම තමයි බුදුහාමුදුරන්ට ඇටැක් කරන්න ආවේ බුදු වෙන වෙලාවේ. උරගයෝනේ නම් බාගෙට බාගෙ හිටියේ. කිඹුලාගේ හැඩේ විවිධ ආයුධවල අතේ දස බිම්බරක් මාරසෙනඟ කියන්නේ උන් තමයි. උන්ට වෙනම යානා තියෙනවා. මේ ඒගොල්ලෝ තමයි ගහන්නේ වෙන කවුද? අදටත් අපිට ඒ කියන්නේ ඔය කියන විදිහට එහෙනම් තර්ජනයක් තියෙනවනේ. ඔව්. ඔව් තර්ජනයක් තියෙන. ඉතින් තර්ජනේ එහෙම එන්නේ නැහැ. අපේ කට්ටියක් ඉන්නවනේ. විශ්වයේ අනිත් බොදුවරු ඉන්නවා උදව් කරන්න. ඊශ්වර අප්පච්චි ඉන්නවා, හෙලකුල අම්මා ඉන්නවා, මහා බ්‍රහ්ම දෙවියෝ ඉන්නවා, විෂ්ණු දෙවියෝ ඉන්නවා. ඒගොල්ලෝ තමයි අපිව ආරක්ෂා කරන්නේ. ඒකින්ද තමයි මම දැන් මගේ සාකච්ඡා මාලාවේ පිටසක්වල ජීවීන් ගැන කතා කරලා අපට කැමත වහදානවා. අපේ රියැලිටි එක වෙනස් කරලා අපායට ගෙනියන්න අපේ කැමරට වහ දානවා අපේ ඇඟ වෙනස් කරන්න. ඊටසේ අපායට ගෙනියන්න පස්සේ අපේ විඤ්ඤාණ පැහැරගෙන වෙන ලෝක වලට අරන් යනවා. වැඩ ගන්න අපි. මේ එලියන්ස්ලා. නැතුව මේ මාර්සේනාව. තව මොනවද කරන්නේ? අපේ ඥාන විකෘති කරනවා අපායේ වද දෙන වෙලාවේ. වසවර්ති මාර්ගයේ ඥාන ඇතුල් කරනවා. මම ඒව කිව්වා. ඉතින් ඒවට පිළියම මොකද්ද? අපි අපේ දෙවිවරුන්ට ලඟ වෙන්න ඕන. බුදුන් වැඳලා භාවනා කරන්න කියන්නේ ඒක. බුදුන් වැඳලා භාවනා කරාම තමයි මේ වැරදි තලවලට යන්නේක වළක්වන්නේ. බුදුරු උදව් කරනවා, දෙවිවරු උදව් කරනවා. බුදුන්ට පහන තියලා භාවනා කරාම. දැන් මුම් පෞසත්තු ක්‍රමයක් හදාලා තිනවා භාවනා කරන්නත් එපයි කියලාලු බුදුහාමුදුරු කියලා තින්නේ. ඉතින් ඉතින් මොකද්ද මේ වෙන්නේ යන්නේ? ඔක තමයි ඉතින් තත්ත්වය. බුදු පහන තියලා භාවනා කරාම කාටද වරදින්නේ? වෙන තලවලට යනවද? මාව ඉන්ටර්විව් කරන කට්ටියම කියනවා මල්ලි භාවනා කරන්න යන්න එපා හොදේ වෙන තලවලට යනවා බුදුහාමුදුරු කියලා තියෙන මේ සටිපට්ඨාන එහෙම කියනවා. ඔව් ඔව් මේ සටිපට්ඨානේ චේතං කම්ම වේ බික්කම්ම දාලේ ඕවා තමයි කියන්නේ. ඒක තමයි අර යක්කු කරන්නේ මේ ටික කටපාඩම් කරගෙන හොඳ මාර්ගය යන එකටවත් යන්න දෙන්නේ නැහැ. මොකද උන් අර අරක කටපාඩම් කරගෙන යක්කු කරන්නේ ආඩම්බරෙන් මිනිස්සු ළඟ කයිය ගහලා කයියෙන්ම තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි හොඳට හොඳ සපත්තු දාගෙන ඔරලෝසුවක් බැඳගෙන කොණ්ඩේ හොඳට පීරලා හොඳට නැෂනල් කොඩිය ගහගෙන යනවා ගිහිල්ලා මොකෝ සටිපට්ඨානේ කටපාඩම් ඒකින්ද ඕන බය නැතුව ඕන පන්සලකට යතයි කයිය ගහන්න. ඕක තමයි මතේ. හැබැයි ජීවිතේට බුදු පාණක් තියන්න මේගොල්ලෝ කැමති නෑ. ඒක තමයි යක්ෂ ගතිය. ඉතින් ඒගොල්ලෝ මැරෙන්න නියමිතයි ඔක්කොම. ඔය කියන විදිහට වර්තමාන සමාජයේ තේලියන්ස්ලා සමහර මිනිස්සුන් ගැඟවල් වලට රිංගලා තියෙන. ඒලියන්ස්ලා කියන්නේ ඉතින් යක්කෝ. යක්කු මේ උරගයෝ. දැන් අපි ෆිල්ම් වල දකින ඒලියන්ස්ලා ඉන්නවනේ. මේ ඒලියන්ස්ලායි සිල්ව කතා කරන ඒලියන්ස්ලායි වර්ග දෙකක්ද? උරගෙක් ඇඟට එන බොඩි එකක් මම දන්න කීප දෙනෙක් ඉන්නවා කොළඹ. ප්‍රසිද්ධ කට්ටිය. මට මෙතන කියන්න බෑ ඒක. එච්චරට ඒගොල්ලන්ගේ ශරීරය අපිරිසුණුයි. ගන්න දෙයක් නැහැ. කල්ප කෝටි ගණන් අපායේ. මේ වෙලාවේ මරුණාට පස්සේ. ඉතින් ඒ ශරීරයකට තමයි අර ජීවින් එන්නේ. ඇවිල්ලා මොකද කරන්නේ? මොකද බලාපොරොත්තු? ඇවිල්ලා කරන්නේ මේ සමාජය නැති කරන එක. ප්‍රවෘත්ති වල යනවා ඒගොල්ලන්ගේ ක්ලිප් සමාජය විකෘති කරන ඒවා. ඒව තමයි අර පිටසක්වල ජීවින් කරන්නේ. තම අකුරු තුනේ එක්කලාගේ බලපෑම් යටතේ. යාළුවෝ මොනවද ලැබෙන්නේ ওই දේවල් කරලා? ඉතින් මේ විකෘති සමාජයක් බිහි කිරීම. සක්වල කෝටියක්ම පාලනය කරන අකුරු තුනේ එක්කලා මේ මගුල් සක්වලට ගහන්න විදියක් නැහැ. බුද්ධ අධිෂ්ඨානය නිසා බුදුහාමුදුරුවෝ සහ අපේ අප්පච්චි සාහෙල කුල මාතාව ඒ යටතේ ඉන්න දේව මණ්ඩලෙින්ද මේකට ගහන්න බැරුව ඉන්නේ. කොහොමාරි ගහන්න තමයි හදන්නේ මේ ක්‍රම හරහා. ඊට පස්සේ ඉතින් ගහන ක්‍රමයක් තමයි එයාගේ ඥාන ඇතුල් කිරීම මිනිසුන්ට. ඊට පස්සේ යාට වැහෙන්න පුළුවන්. එයාගේ ඒජන්ට්ලා ඇවිල්ලා වැහෙන්න පුළුවන්. අර මේට්‍රික්ස් චිත්‍රපටයේ කියන්නේ තනිකර ඒක. සිල්ව මේ ෆිල්ම් එකක් බලලා ෆිල්ම් එක කතාවක්ද කියන්නේ? ඉතින් ඔය ෆිල්ම් එක එන්න කලින් බුදුදහමේ ඕවා කියලා තියෙනවනේ. අපේ ඇඟ ආරක්ෂා කරගන්න ඥාන විකෘති වෙන්න දෙන්න එපා. ඥාන විකෘති වුණාම තමයි අර මේට්‍රික්ස් එකේ ඉන්නේ අර අනිත් එක ඇවිල්ලා ඒජන්ට් ඇවිල්ලා වැහින්නේ මොකෝ. ඥාන තියෙනකොට තමයි වැහින්න පුළුවන්. දැන් දෙන්නේ රණ්ඩු කරන්නේ මොකද? අර එක්කෙනාගේ ආත්මේ මේ යක්ෂ ආත්මේ තමයි බල කරන්නේ අරයට ගහපන් කියන. ඊටසේ අරයාගේ ඇඟේ ඉන්න යකා කියනවා මෙයාට ගහපයි දෙන්නේ රණ්ඩු කරන්නේ එහෙම. ඒතර භාවනාව තුළින් ඥාන වෙනස් වෙනවද? ඔව් නැතුව. ත්‍රිබල් එක 12 කරගතයි. තොර තමයි දෙවියෝ ඇස් දෙකින් දකින්න පුළුවන් වෙන්නේ. දෙවියෝට ලඟ වෙන්න තව. ඒ ලෝකවල ඉපදෙන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි. භාවනා කරන කෙනෙක්ට ඒලියන්ස් ලත් එක්ක අනුදුරු කරන්න පුළුවන්ද? ඔව් පුළුවන්. පුළුවන් අවුරුදු 3ක් විතර මහන්සි වෙන්න වෙයි. එතකොට හරි. බුදු පහන තියාලා. බුදු පහන තිබ්බම කාටේ වරදින්නේ? භාවනා කරලා. නේ? ඒකනේ. මේ අර යක්කු තමයි මතේ හරින්නේ ත්‍රිපිටකයේ තියෙනවා භාවනාවෙන් නෙවෙයි නිවන් දකින්න පුළුවන්. එක මත එක සමාජයේ පතරවනවා. උන්ට වාසි වෙන විදියට ඒ හදාගෙන ඉන්නේ. උන් ජීවිතේට භාවනාවක් තියා භාවනාව කියන්නේ තමා සංසුන් වෙන්න ඕන. කේන්ති ගන්න හොඳ නැහැ. සංසුන් වෙන්න ඕන. ඇඟ හොල්ලන්න නැතුව පැය භාගයක් විනාඩි 45ක් වෙනකොට භාවනාව කියන අපි කියන ඔය පිටසක්වල සහ දෙවියෝ අමතක කරන්න මොකද කොච්චර ඇඟ සෑහළු වෙනවද? ලේ ගමනාගමනය හදවතින් පිරිසිදු ලේ ගමන් කරන්නේ. සිත සංසුන් වෙනවා. කොච්චර දේවල් වෙනවද? මුන්ට ඒක කරගන්න බැරුව අපාස කරනවා. ඒක කරන්න එපා කිව්වයි. සමාජයේ නොඑක් මත පැතිරීම හින්දා සමහරක් වෙලාවට සිල්ලා මිනිස්සු නොමග යනවා. හරි කතන්දරේ හරි පිළිගන්නවා. හැබැයි මේ කතාව තුළ සිල්ලා සමාජයට දෙන පණිවිඩය මම කියන්නේ මේ ඒලියන්ස්ලා සා මේ දහම ජීවිතයේ ඕරා එක පරිස්සම් කර ගැනීම ඉදිරිය AI තාක්ෂණය මේ සිළු දේවල් එකතු කරලා ගත්තට පස්සේ සිල්ලා මොකද්ද සමාජයට දෙන පණිවිඩය? සමාජයට කියන්නේ තින්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ නිවන් දකින්න පුළුවන් එකම මාර්ගයේ භාවනා කිරීමම විතරයි. එකම මාර්ගයේ බුදුන් වැඳලා භාවනා කිරීම විතරමයි. වෙන කිසිම මාර්ගයක් නැහැ. කොච්චර ත්‍රිපිටකේ කටපාඩම් කරත් මොනවත් කරන්න බෑ. ඒවා ලබනාත්මයටවත් අරන් යන්නේ නැහැ. ත්‍රිපිටකේ කටපාඩම් කරන එක. අනිත් එකේ සුද්දා කොච්චර විකෘති කරලා තියනවද? දකුණු ඉන්දියාවෙන් ආපු ආක්‍රමණ වලින් ත්‍රිපිටකේ ගිනි තියලා වැරදි කරුණු එකතු කරලා තිබ්බ හොඳ කරුණු මකලා කොච්චර ඉතිහාසයක් වෙනස් කරලා තියනවද? ඒකේ ඒතකොට මුනුත් වෙනස් කරනවානේ. දැන් සමාජෙත් වෙනස් කරනවානේ. දැන් කට්ටියක් try කරනවා මේ ඉංගලන්තේ කෞතුකාගාරේ තියෙන ත්‍රිපිටකේ මෙහෙට ගේන්න. ඉතින් ඒකත් විකෘති කරපු එකක් ගේන්න හදන්නේ. සුද්ධ විකෘති කරපු එක තමයි ඒ කෞතුකාගාරේ තියෙන්නේ. ඒක ගේන්න හදනවා. ඒකත් විකෘති, දැන් තියෙන එකත් විකෘති, ඔක්කොම විකෘති. දැන් විකෘති කරන්නේ ත්‍රිපිටකේ දානවා අනේ කියලා දාන්නේ වචනේ. කෙලින්ම. අනේ බුදුහාමුදුරනේ කියලා මිනිස්සු ප්‍රශ්න අහනකොට දාන්නේ. එහෙමනම් සමාජයේ මොකද්ද කියන්න දෙන්නේ? මේ හැමතැනම විකෘති වෙලා නම් මිනිස්සු අතරමං වෙනවනේ. මිනිස්සු කොහොමද පාරක් තෝරගන්නේ? පාරක් තෝරගන්නේ කියන්නේ දැන් මෙහෙමනේ. අපි අම්මා කෙනෙක්ගේ බඩෙන් ආවට පස්සේ අම්මගේ ජාන තියෙනවා අපේ ඇගේ 133ක් අපේ ජාන අයිති අපේ අම්මගේ. ඒතර ජාතක කරන්නේ අපේ තාත්තා. තාත්තගෙන් එන ශුක්‍රාණුව. ඒකෙහිඳම 133ක් තාත්තගේ ජාන තියෙනවා. ඒතර අපි සංසාරයෙන් ගේන ඒවා තව 33ක් තියෙනවා ජාන. 133ක්. ඒ ඔක්කොම එකතු වෙලා තමයි 100%ක් අපේ ඇඟ නිර්මාණය වෙන්නේ. මේ විඥානීය නිර්මාණය වෙන්නේ. දැන් ඔයා ඉපදුනායින් පස්සේ අය සමහරලාට කියන්නේ ඔයාගේ තාත්තා වගේ කියලා මූණ. ඔයාගේ අම්මගේ අහිංසකකම තියෙනවා. නමුත් ඔයාගේ තාත්තගේ මූණ තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ මිනිස්සු? ඔයා දැක්කාම පොඩි කාලේ. ඒ තාත්තගේ දේවල් ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන හින්දානේ. දැන් ওই ටික තියෙනකන් පුළුවන් ද නිවන් දකින්න? දැන් ඔයාට තියෙන්නේ ඔයාගේ තාත්තගේ මූණමයි. දැන් ওই මූණ තියෙනකම් පුළුවන් ද නිවන් දකින්න? මූණ විතරක් නෙවෙයි, එයාගේ ইনফরমේෂන් ටික, එයාගේ සංසාරෙන් එන ආපු ඔක්කොම ইনফরমේෂන් ටික ඔයාගේ ඇඟේ. ওই ටික අයින් කරගන්නකම් ඔයා සංසාරේ ඉන්නවනේ. වෙන කෙනෙක්ගේ තොරතුරු එක්ක ඔයා ඇඟේ ඉන්නවා. તો කොහොමද ඒවා අයින් කරගන්නේ? ත්‍රිපිටකේ කටපාඩම් කරලා පුළුවන්ද? මොකද්ද ක්‍රමවේද එහෙනම්? භාවනාවෙන් නෙමෙයි වෙන මොනවද? අසාධ බඳිනවා. දැන් නෝනත් එක්ක එකතු වෙනවා. ඊටසේ දරුවෝ හදනවා. දරුවන්ගේ ইনফরমේෂන් උත් ඔයාගේ ඇඟේ, ඔයාගේ ইনফরমේෂන් උත් දරුවාගේ ඇඟේ. සම්බන්ධතාවය කියන එක. සම්බන්ධතාව. මේ ইনফরমේෂන් අයින් කරන්න පුළුවන් එකම ක්‍රමය භාවනාව. භාවනාව. ඒතකොට මේගොල්ලෝ මොකද්ද කියන්නේ? නිවන් දකින්න නම් අවබෝධයලු ඕන. දැන් ඔන්න අවබෝධය මන් දුන්නා ඕන. ඔන්න අවබෝධය. දැන් මේ ටික අයින් කරගන්නේ කොහොමද? අම්මගේ වගේ කටහඬයි, අම්මා වගේ කරුණාවන්තයි. ඔයාට කියනවා. තාත්තගේ මූණ ඉතින් 170ක් විතර ඔයාගේ අම්මගේ තාත්තගේ දේවල් තියෙනවා ඔයාගේ ඇඟේ. ඕවා අයින් කරගන්නේ කොහොමද මං අහන්නේ ප්‍රශ්නේ. මිනිස්සුත් අහුවේ ප්‍රශ්නේ සිල්ලෝගෙන්. කොහොමද මේක කරගන්නේ? ඒක තමයි දැන් ඒක කරගන්න ඕන නම් මේ ආත්මෙම නිවන් දකින්න ක්‍රමයක් කියන්නද? හැමදේම අමතක කරන්න ඕන. තමන්ගේ තාත්තා, අම්මා, දරුවෝ, නෝනා, තමන්ගේ ගෙදර, තමන්ගේ වාහනේ, තමන්ගේ ජොබ් එක ඔක්කොම අමතක කරන්න ඕන ශනිකේ. ශනිකෙන් අමතක කළා යන්න ඕන කැලේකට ගෙමින්. සිවුරක් දාගන්න ඕන තමාගේ ආරක්ෂාවට. දැන් කැලේකට යන්න බෑනේ කලිස්මයි ෂර්ට් එක ගැන. සිවුරක් දාගෙන දැඩි භාවනාවට යන්න ඕන දවසට පැය 10ක් වගේ. පොඩ්ඩ chance එකක් තියෙයි අවුරුදු 10ක් විතර එක දිගට දැඩි වීරයක් ගන්න ඕන. දැඩි වීරයක් අරගෙන ඒ ටික කරන්න ඕන. chance එකක් තියෙයි. දැන් මොකද්ද උපාසකම්මලා දැන් කියන්නේ? මගේ මේ අම්මා බලා ගන්න වෙලාව තව අවුරුද්දක් විතර ඊට පස්සේ මං යනවා. එහෙම කියන්නේ. අමම මේ දරුවන්ට මගේ දරුවට තව දරුවෙක් හම්බෙලා මිනිපිරි හම්බෙලා එයාගේ වැඩ කරන එක්කෙනා ගමේ ගිහිල්ලා එයාට පස්සේ එයා ලබන අවුරුද්දේවත් මං යනවා. ඒ ටික කරගන්න මං යනවා. ඈ මංගේ විකුණන්න දාලා තින්නේ ඒක විකුණගත් මං යනවා. කවදාවත් වෙන්නේ නැහැ. මගේ හස්බන්ඩ් ඉඩ දෙන්නේ නැහැ මට. මගේ නෝනා මට ඉඩ දෙන්නේ නැහැ. ඇයි යන්න බැරි ඔන්න හේතුව. එතකොට ඒ බාධක හැදෙන්නේ ඇයි? පෙර සංසාරේ කර්ම නිසා. දැන් මට නුවර ගෑණියෙක් කතා කරලා කියනවා සිතයි කයයි වෙන් කරන්න ඕනෙලු. එයාට යෝගිකු තුමේ කිනෝ කවුද ඕස්ට්‍රේලියාවේ එයා කිව්වලු මේ සිතයි කයයි වෙන් කරන්න ඕන මේ ආත්මෙම නිවන් දකින්න. ඒතොර සිතයි කයයි වෙන් කරන්නේ කොහමද? දවසට කන වේල් දෙකක් අයින් කරන්න ඕන. එක වේලයි කන්නේ දවසට. ඒතොර ටොයිලට් යන්නේ එකපාරයි. ඒතොර සිතයි කයෙන් ගොඩක් වෙන් වෙලා. මම මේ ආත්මෙම නිවන් දකින්නවලු. මං ගුවා ඇත්තද? මං ඇහුවා එතකොට ඔයා දන්නවද ඔයා ගියාත්ම කරපු කර්ම? ඔයා දන්නවද දැන් ආත්ම 100කට කලින් ඔයා කවුරුන් මිනිහක් මරලා තියෙනවා. ඔයා දන්නවද මරලා කියලා? නැහැ කිව්වා. මං කිව්වා ඉතින් පෙර ආත්මවල කරපු දේවල් ඔයා නොදන්නව නම් ඔයා කොහොමද කියන්නේ නිවන් දකින්නයි කියලා? දවසට කෑම වේල් දෙකක් මිස් කරයි කියලා නිවන් දකින්න පුළුවන්ද? ඒක තමයි කියන්නේ. පෙර ආත්ම කරපු දේවල් අපි දැනගන්න ඕන මුලින්. ඒවත් දැනගන්නේ භාවනාවෙන්. එතකොට අපි පෙර සංසාරේ කරපු කර්ම හොයාගන්න ඕන අපි. කර්ම ඒවට මොක්කු ගහන්න ඕන. හරි? සමහර කර්ම තියෙනවා තව ආත්ම 3කින් 4කින් පළ දෙන්න තියෙන්නේ. හා? ඒතර ඒව දැනගන්න නැතුව මැරුණොත් මොකද වෙන්නේ? ආයෙ අතරමං වෙනවනේ. ඒතර මේ කාම ලෝකේ නිර්මාණය කරේ කවුද? අකුරු තුනේ කෙනා. මේ විශ්වය පාලනය කරන්නේ කාමයෙන්ම තමයි තනි කර. දෙන්නෙක් එකතු වුණ ගමන් ඉන්ෆෝමේෂන් හුමාර වෙනවා. සංසාරේ තියෙන තාක්කල් ඒ දෙන්න ආයෙ මුණ ගැහෙනවා. එතකොට ඒකට උදව් කරන්න අර පිටසක්වල ජීවින් උදව් කරනවා. අකුරු තුනේ එක්කෙනා ඒගොල්ලන්ගෙන් වැඩ ගන්නවා. කරපන්. ඒගොල්ලොත් අමාරුවේ මිනිස්සුත් අමාරුවේ අන්තිමට අකුරු තුනේ එක්කෙනත් කවදා හරි අපායේ. ඕක තමයි විශ්ව නියාමය. විශ්වයේ පැවැත්ම. ඕක තමයි චක්‍රය. විශ්වයේ තියෙන ඒ චක්‍රය ගැන, විශ්වයේ තියෙන ඒ නියමය ගැන, ඒ ධර්මතාවය ගැන ඔන්න සිල්ලා කියලා දුන්න එහෙමනම්. ඉතින් අර ඔබතුමාගේ වචන වලින්ම කිව්වොත් ඒ 14ට සහ මේ වැඩසටහන බලන උනන්දු වෙන සිල්ලාගේ වැඩසටහන් ඉල්ලන බොහෝ පිරිසකට අදත් වැඩසටහන අරන් ආවා. බොහෝ දේවල් ඇති කරුණු කාරණා. ඔබේ කමෙන්ට් එක අපිට වටිනවා. කමෙන්ට් කරන්න. තව දවසක මොන ගහලා කතා බහ කරමු. වෙන්න ස්තුතිවන්ත වෙනවා. ආයිබෝන්. ආයිබෝන්.